අයිබෝ අනදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ ඩයලොග් ආසියාට සමාගමේ ඩිජිටල් සේවාංශයේ උපසභාපති ෆාරික් කාදර් මහතා. අපි සූදානම් වන්නේ ඉතාමත්ම වැදගත් කාර්යයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඔබ දන්නවා ඩයලොග් ආසියාට සමාගම විසින් ලංකාවේ ඩිජිටල් ගෙවීම් එවැගේම මුදල් හෝමාරු ක්‍රමයේ ඉතාමත්ම පෙරලියක් ඇති කරමින් හඳුන්වා දුන්නා ඊසි කෑෂ් සේවාව. ඒ ඊසි කෑෂ් සේවාව ඉතාමත්ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන විට ඩයලොග් ආසියාට සමාගම පසුගියදා තවත් නවමු අත්දැකීමක් ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දුන්නා. මේක QR කෝඩ් කියලා කියනවා. මේ QR කෝඩ් කියන ඒ නව්‍යතාවය, ඒ තාක්ෂණය පිළිබඳවත් ඊසි කෑෂ් කියන මේ සේවාවේ වර්ධනය එවැගේම වර්තමානයේ තිබෙන තත්ත්වය පිළිබඳවත් අපි අද සාකච්ඡා කිරීමට සූදානම්. අයිබෝන් කියව ඔබ පිළිගන්න අපගේ වැඩසටහනට. අයිබෝන් චාන්. අපි දන්නවා මේ වන විට ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් මුදල් ගෙවීමේ සහ මේ හුවමාරු කිරීමේ සේවාව බවට පත් වෙලා තිබෙන්නේ මේ ඊසි කෑෂ් කියන සේවාව. ඒ ඊසි කෑෂ් කියන සේවාව කොහොමද වර්තමානයේ වෙන විට ක්‍රියාත්මක වන්නේ? ජයන්ත, ඔබට මතක ඇති, මම හිතන 2012 ජූනි මාසේ ලංකාවේ විප්ලවකාරී පෙරලියක් ඇති කරා ඊසි කෑෂ් මගින්. මම හිතන්නේ මේ අවුරුදු පහම ආර ඇතුළත සෑහෙන ව්‍යාප්තියක් ලැබලා තියෙනවා, සෑහෙන ජයග්‍රහණයක් ගොඩක් ලැබලා තියෙනවා. දැනටමත් මිලියන 3කට ආසන්න පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ඊසි කෑෂ් ගෙවීම් සේවාව භාවිත කරනවා. වැදගත්ම දේ තමයි හුඟක්ම පාවිච්චි කරන්නේ පිටිසර ගම්බද පළාත්වල පාරිභෝගිකයන්, නගරාසන්න පාරිභෝගිකයන්ටත් වැඩිය. අපි විටින් විට අලුත් දේ හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි මම හිතන්නේ ඔබ පුවත්පත්වල සහ මාධ්‍යෙන් දැනගෙන ඇති ATM එකක් අපි හඳුන්වලා දුන්නා. ඒක අපි මුලින්ම පටන් ගත්ත අපි උතුරු පළාතෙන්. මේක අපි ඔස්ට්‍රේලියානු රජයත් සමඟ හම්බෙච්ච ග්‍රාන්ට් එකත් සමඟ තමයි අපි මේක එකතු වෙලා කටයුතු කරේ. අපේ අභිප්‍රාය ඒ වගේම අපේ අධිෂ්ඨානය වෙලා තියෙන්නේ අනිත් බැංකු සමඟ තරඟ කිරීම නොවේ. අපිට මම හිතන්නේ ඔබත් පිළිගන්නවා ඇති, හුඟක් පිටිසර ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට මම හිතන්නේ හුඟක් මේ මුල්‍යමය රාමුවට ඇතුල් වෙලා නැහැ විවිධාකාරී හේතුන් නිසා. දැන් ඔබට ඇත්තටම බාධාවක් කරමින් මම කැමති එක තවත් කරුණු කිහිපයක් දක්වන්න. අපි දන්නවා ගොඩක් වෙලාවට ওই බැංකු එහෙම නගරාශ්‍රිතව තමයි තිබෙන්නේ. ගොඩක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ සිග්නල් තමයි උඩින් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔබලාගේ මේ ඩයලොග් ජාලයේ සිග්නල් උඩින් ගියත් මාවත් මාර්ග කඳු මේ සියලු දේවල් පසු කරගෙන බැංකු සේවාව, කියන්නේ මුදල් සේවාවන් මූල්‍ය සේවාවන් අරගෙන යන්න අමාරුයි. එතකොට ඒ හරහා ඉතාමත්ම ඔබලාට ලොකු අවස්ථාවක් තිබෙනවා මේ ගමට මිනිස්සු සවිබල ගන්නවා, මිනිස්සු ශක්තිමත් කරන්න ඔබට මේ සේවාවන් අරගෙන යන්න. අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපේ thought process එකත් එහෙමයි, අපේ දැක්මත් එහෙමයි. අපේ විශේෂ උමනාවක් තියෙනවා මේ පිටිසර පාරිභෝගිකයන්ව මුල්‍ය රාමුව තුළට එකතු කර ගැනීම සඳහා. ඒ අනුව අපි විවිධාකාරී දේවල් කරනවා. එකක් තමයි අපි වාණිජ්‍ය මේ බැංකු සමගත් සම්බන්ධ වෙලා අත්වල් බැඳගෙන කමර්ෂල් බැංකුවත් සමඟ අපි ඊසි කෑෂ් සේවාව සම්බන්ධ කරගෙන, කියන්නේ ඊසි කෑෂ් පාරිභෝගිකයෙක්ට කමර්ෂල් බැංක් ATM එකකට ගිහිල්ලා මුදල් ආපසු ගැනීමේ හැකියාව අපි ලබලා දීලා තියෙනවා. දැන් මං හිතන්නේ බැංකුත් ඒක තේරුම් අරගෙන අපිත් සමඟ අත්වල් බැඳ ගන්න එකව වෙලා තියෙනවා. එතකොට දැන් මේ සේවාව දැන් ඔබ සඳහන් කළා කොහොමද ආරම්භ කරේ කියලා. මේ සේවාව පටන්ගෙන දැන් මේ ක්‍රියාත්මක වෙමින් තිබෙනකොට ඔබලා ලබපු අත්දැකීම මොකද්ද? හැබැයි අපි ගොඩක් වෙලාවට මේ පුවත්පත් වලින් එහෙම දැකලා තිබෙනවා මේ ඊසි කෑෂ් වලින් මෙහෙම ගනුදෙනු කරා කියලා. හැබැයි මේක කොයි තරම් මේ සමාජයේ වෙලාගෙන තිබෙනවද? මිනිස්සුන්ට කොච්චර මේකෙන් ප්‍රයෝජනයක් ලැබිලා තිබෙනවද? මම හිතන්නේ දත්ත ගැන කතා කරොත් ජයන්ත, දැනටමත් අපි මිලියන 1.8ක් පමණ ගනුදෙනු කරනවා මාසිකව.
ඒහේ මුල්ලියමේ වටිනාකම බැලුවොත් එහෙම බිලියන 2.4කට ආසන්න ප්‍රමාණයක් මාසිකව අපි ගනුදෙනු කරනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් ඔබ ගණන් හදලා බැලුවොත් එහෙම ආසන්න වශයෙන් රුපියල් 1600ක් 1700ක් වගේ තමයි සාමාන්‍ය ගනුදෙනුවක වටිනාකම. නමුත් සාමාන්‍ය බැංකුවක් ගත්තහම සාමාන්‍යයෙන් මුල්ලියමේ වටිනාකම ටිකක් වැඩි. සෝ ඒකෙන් තේරුම් ගන්න තියෙනවා අපි දත්ත විශ්ලේෂණය කරද්දී අපි දැකපු අත්දැකීමක් තමයි හුඟක්ම පාවිච්චි කරන්නේ පිටිසර ගම්බද පළාත්වල ඉන්න ලාංකික පාරිභෝගිකයන් හුඟක්ම පාවිච්චි වෙන්නේ බිල් ගෙවීම සඳහා, ලයිට් බිල්, වතුර බිල් ගෙවීම සඳහා. දැන් ඉතින් මෑත කාලයකදී අපි දැන අපිට දක්නට ලැබුණා සුළු ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා ඊසි කෑෂ් භාවිතා කරනවා. උදාහරණයක් වශයෙන් වැලිගොඩ දාන ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඔවුන්ගේ සප්ලයිස් කියන්නේ මේ සැපයුම්කරුවන්ට කියන්නේ වැලිගොඩ දාන කට්ටියට ගෙවීම් කරනවා. මොකද ඒවා හුඟක් වෙලාවට දුරස්ථ ගෙවීම් වෙන්නේ. නැත්තම් ඒගොල්ලෝ ආයෙත් තමන්ගේ ආයතනයට ඇවිල්ලා තමයි සල්ලි අරගන්න වෙන්නේ. සෝ ඒ වගේ එක 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 උදාහරණයක්. තවත් උදාහරණයක් තමයි මම හිතන්නේ ගෘහණියන් හුඟක් දැන් තමන්ගේ ස්වයං රැකියාවලට පෙරමිලා තියෙන යොමු වෙලා තියෙනවා. කේක් හදනවා, මල් හදනවා. සෝ ඉතින් ඉස්සර කේක් මල් වලට වැඩිය මම හිතන්නේ හුඟක්ම මේ ෂෝටිජ් කියලා අපි හුඟක් හඳුන්වනවා. පාටිස් වලට කේට කරන හුඟක් ගෘහණියන් දැන් ඉන්නවා. ඉස්සර කරන්නේ උන් තමන් දන්න අඳුරන කට්ටියකින් විතරයි ගන්නෙ. මොකද මුදල් ලබා ගැනීමේ හැකියාව ෂුවර් නැති හින්දා දැන් මොකද කරන්නේ ඒගොල්ලෝ ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා. ඒජි කෑෂ් මාර්ගෙන් වල් 5000කාරී 10000කාර ඇඩ්වාන්ස් එකක් දීලා ඔවුන්ගේ ගනුදෙනුව ස්ථීර කරගන්නවා. සෝ මේ වගේ සුළු ව්‍යාපාරිකයන් තියෙනවා. ඊට අමතරව අපි ළඟදී සමාජ සේවා අමාත්‍යාංශයක සම්බන්ධ වෙලා අපිත් අපේ තවත් අපිත් එක්ක තරඟ කරන එම් කෑෂ් එකත් එක්ක එකතු වෙලා අපි එක වැඩපිළිවෙලක් කරා. ඒ තමයි ගැබිනි මාතාවන්ට ඔවුන්ට මාසිකව දෙන රුපියල් 2000 දීමනාව අපි ඩිජිටයිස් කරා, ඩිජිටල් කරණය කරා. සෝ ඒ වගේ ඔවුන්ට මුලින්ම දුන්නේ රුපියල් 2000ක කූපන් එකක්. ඒ කියන්නේ පොඩි කඩදාසි කෑල්ලක දීලා තිබුණේ. ඒගොල්ලෝ ඒක ගන්න ඒගොල්ලෝ හරි යගේ සැමියා හරි පියා හෝ කවුරු හරි කෙනෙක් ඔයවන්න ඕනේ. මොකද ගැබිනි මාතාවකට ගිහිල්ලා ඔක මාසිකව ගිහිල්ලා එන එක ලොකු කරදරයක්. දැන් අපි කරන්නේ SMS මාර්ගයෙන් ඔවුන්ගේ දුරකථන ජංගම දුරකථනයට අපි ලබා දෙනවා. එතකොට එම ජංගම දුරකථනය ළඟම ඉන්න සමුපකාරයට හෝ ළඟම තියෙන සමුපකාරයට හෝ ගිහිල්ලා තමන්ට අවශ්‍ය වෙන කිරිපිටි එහෙම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒකෙන් අපි කරලා තියෙන්නේ හුඟක් උන්ගේ ජීවන මට්ටමේ නංගවල මම හිතන්නේ කන්වීනියන්ස් එක හුඟක් උන්ට ලැබලා දීලා තියෙනවා. එතකොට දැන් මොන වගේ අලුත් සේවාවන්ද මෙයට හඳුනා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් මෙතරම් දුර පැමිණි මම හිතන්නේ ලංකාවේ බොහෝ ශ්‍රී ලංකේයකින් වැළඳගනිපු මේ සේවාවට ඔබලා මම හිතන්නේ හැමදාම අලුත් අලුත් දේවල් ඩයලොග් ආයතනයේ ක්‍රියාත්මක කරනවා. මොන වගේ සේවාවන් දලුතෙන් හඳුනා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ? මම දැන් ලාංකික පාරිභෝගිකයන් මම දැන් තාක්ෂණය අතින් හුඟක් ඉහළ මට්ටමකින් ඔවුන්ගේ දැනුමුතුකම් වැඩි. ඒ වගේම ආරක්ෂිතතාවය තාක්ෂණික ආරක්ෂිතතාවයත් මම හිතන්නේ හුඟක් ඉහළයි. ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුත් දවසින් දවස වැඩි වෙනවා. ඒකින්ද අපිත් ඔවුන්ට ඒ අවශ්‍යතාවෙන් සපුරාලීම සඳහා අප කැපී වෙලා කටයුතු කරනවා. සෝ එයින් එක තව පියවරක් තමයි මේ QR කෝඩ් කියන එක. QR කෝඩ් කියලා අපි හඳුන්වන්නේ ක්වික් රෙස්පොන්ස් කෝඩ් කියලා තමයි මම හිතන්නේ. ඒක පසුගියදා ඔබලා හඳුන්වා දුන්නා. මම හිතන්නේ මේ ප්‍රේක්ෂක හිතවතුන් එකපාරටම QR කෝඩ් කිව්වහම මොකද්ද කියලා බලાવી අපි කැමති ඒ පිළිබඳව කතා කරන මද විරාමයක් අරගෙන අපි විරාමයක් සඳහා යොමු වෙනවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසුව ඔබ නැවතත් එක් වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග අද අප සමග කතාබහේ සිටින්නේ ඩයලොග් ආසියාට සමාගමේ ඩිජිටල් සේවාංශයේ උපසභාපති ෆාරික් කාදර් මහතා. අපි කතා කරමින් සිටින්නේ ඊසි කෑෂ් සේවාව සහ එයට ඉදිරිපත් කර තිබෙන අලුත් නවමු අත්දැකීම් පිළිබඳව. දැන් ඔබ සඳහන් කළා මේ QR කෝඩ් කියන සංකල්පේ තාක්ෂණය පිළිබඳව. ඇතනම ඩයලොග් ආසියාට සමාගම පසුගියදා ලංකාවේ ප්‍රථම වතාවට එළිදැක්වුවා මේ ඊසි කෑෂ් මගින් ගනුදෙනු කරන පාරිභෝගිකයින්ට තවත් ඔවුන්ගේ ගනුදෙනු වඩාත්
ඉදිරියට අරගෙන ඉතා පහසුව වැඩි කරමින් තමගේ ගනුදෙනු කරන්නට මේ QR code කියන තාක්ෂණය QR code කියලා කියන්නේ quick response code මේක හදිසි ප්‍රතිචාර කේතයක් කියලාත් සිංහලෙන් කියන්න පුළුවන් හැබැයි වැඩිපුරම තේරෙන්නේ එකක් නැහැ හොඳනම තේරේ QR code කිව්වහම අපි කැමති දැන් ඔබ සඳහන් කළා මේක තුලින් බලාපොරොත්තු වන්නේ ගනුදෙනු වල පහසුව වැඩි කරන්න කියලා අපි කැමති මේ පිළිබඳව වැඩිදුරටත් දැනගන්න පොඩි පොඩි නිවැරදි කිරීමක් කරන්නත් ඕනේ මං හිතන්නේ ජයන්ත මොකද කිව්වද දැන් QR code කියන එක තාක්ෂණයක් විදිහට මෙතෙක් කල් තිබුණා මම හිතන්නේ අවුරුදු 4-5කට කලින් මේක ආපු තාක්ෂණයක් නමුත් එහෙදී පාරිභෝගිකයන් ලැබපු අත්දැකීම එච්චරම විශිෂ්ට නැහැ මොකද වොත් quick response code එකක් වැඩ කරන්න තවත් ඊට එයත් සමග සම්බන්ධ වෙන අනෙකුත් හේතු කාරක කරන ගොඩක් තියෙන එකක් තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ යටිතල පහසුකම් අන්තර්ජාල යටිතල පහසුකම් ගක් විශාල විශිෂ්ට මට්ටමක තියෙන ඕන මදන මේක අවුරුදු 4-5කට කලින් ආපු වෙලාවේ අන්තර්ජාල යටිතල පහසුකම් ඉතාමත් හොඳ තත්වයක තිබුණේ නැහැ සාපේක්ෂව. ඒ කාලේ 3G 3.5G වගේ තමයි තිබුණේ දැන් 4G 4.5G අපි 5G ටෙස්ට් කරලා තියෙනවා ලංකාවේ. එතන දකුණු ආසියාවේ පළමු වරට 5G ටෙස්ටිං එකක් කරා අපි ඩයලොග් ආසියාට සමාගම එකතු වෙලා දැන් මුලින්ම QR code පාවිච්චි කරේ හුඟක්ම දත්ත හුවමාරුව සඳහා පමණයි. يعني තමන්ගේ බිස්නස් කාඩ් එකක් හරි නැත්නම් තමන්ගේ ව්‍යාපාරයේ මොන හරි දත්ත හුවමාරු කිරීම සඳහා පාවිච්චි කරේ. නමුත් ඒක ගෙවීම් වලට පාවිච්චි කරන්න තරම් දියුණු මට්ටමක තිබුණේ නැහැ. නමුත් දැන් ඉන් ඔබට ගිහිල්ලා මං හිතන්නේ යටිතල පහසුකම් වල දියුණුවත් සමගම ප්‍රවර්ධනයත් සමගම සෑහෙන දුරට අපිට මේ හොඳ අත්දැකීමක් අපිට ලබා දීමේ හැකියාව දැන් තියෙනවා. සෝ දැන් අපි හඳුන්වලා තියෙන්නේ ඊසි කෑෂ් එක මගින් QR code කියන මෙම තාක්ෂණය හරහා ගනුදෙනුවක් කොහොමද කරන්නේ ඒක කොහොමද ඉක්මනට කරන්න පුළුවන් කියන එක දැන් හුඟක් ඒක ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම ගැහැණු පාර්ශවයෙන් ස්ත්‍රී පාර්ශවයෙන් වැඩිය කැමති නැහැ ගිහිල්ලා තමන්ගේ දුරකථන අංකය කාටවත් හෙලි කරන්න උදාහරණයක් වශයෙන් මුදලාලි කෙනෙක් ගාවට ගිහිල්ලා තමන්ගේ ඊසි කෑෂ් ගනුදෙනුවක් කරන්න උනත් තමන්ගේ අංකය දෙන්න වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මෙවැනි අවස්ථාවකදී තමන්ගේ අංකය තමන්ගේ වොලට් නම්බර් එක දෙන්න කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. QR code එක ස්කෑන් කරාම එම දත්ත හොමාරු වෙනවා හුඟක්ම. එකක් ඒක එකක් අනිත් එක එහි තියෙන ෂණිකභාවය එදී හොඳ අත්දැකීමක් තමන් ලබනවා. දැන් QR code ගත්තාම QR code එකේ දෙආකාරයක් තියෙනවා. එකක් තමයි අපි කියන ඉංග්‍රීසියෙන් ස්ටැටික් ඇන් ඩයිනමික් QR code කියලා. ස්ටැටික් කියන්නේ ස්ථිතික, ඩයිනමික් කියන්නේ ගතික. ඒ කියන්නේ ඔය දෙකේ වෙනස මෙතන වෙන්නේ ස්ථිතික, ඒ කියන්නේ ස්ටැටික් QR code එකක තියෙන දත්ත ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ වොලට් නම්බර් එක හරි ඒ වගේ තමන්ගේ අනන්‍යතාවය හෙළි කරන එකක් තමයි ඒකෙදි තියෙන්නේ. නමුත් ඩයිනමික් නැත්නම් ගතික QR code එකකදී වෙන්නේ එම ගනුදෙනුවට ආවේනික වූ දත්ත ප්‍රමාණයකුත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් තමන්ගේ වොලට් එකයි තමන්ගේ නමය වගේ දත්තවලට අමතරව එම ගනුදෙනුවේ මුල්්‍යමය වටිනාකම වුණත් උදාහරණයක් වශයෙන් සුපර් මාකට් එකකට ගිහිල්ලා නැත්නම් ගමේ කඩේකට ගිහිල්ලා තමන්ගේ බඩු ප්‍රමාණය ගත්තට පස්සේ ඒ කියන්නේ ඒ සිස්ටම් එකකින් ඒ POS සිස්ටම් එක කියලා අපි කියන්නේ ඒ POS සිස්ටම් එකකින් ජෙනරේට් කරන්න පුළුවන් ගතික QR code එකනේ ඩයිනමික් QR code එකක් ඒ මේ ගනුදෙනුවේ මුල්්‍යමය වටිනාකමත් සමග. එතකොට ඒකෙදි තමන්ගේ තමන්ට ඒ මුල්්‍යමය වටිනාකම ඇතුල් කර කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. එතන අර අනන්‍යතාවය රැකෙනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ගැහණු අයට බය නැතුව ගනුදෙනු කිරීමේ හැකියාව තිබෙනවා. ගැහණු අය විතරක් නෙවෙයි මගේ දෙපාර්ශවයේ අනන්‍යතාවය පෙන්වන්න අවශ්‍ය නැහැනේ. අවශ්‍ය නැහැ. එතකොට එතනදී ට්‍රාන්ස්ෆර් වෙනවා තමන්ගේ දත්ත. ඊට පස්සේ කරන්න තියෙන්නේ තමන්ට ගනුදෙනුවේ වටිනාකම ඒ කියන්නේ ස්ථිතික එකක නම් තමන්ට ගනුදෙනුවේ වටිනාකම ඇතුල් කරලා තමන්ගේ පාස්වර්ඩ් එක PIN එක එන්ටර් කරලා ගනුදෙනුවක් කිරීමේ හැකියාව තියෙනවා. ඒක උදැන් ওই QR code එක කියන එක කොහොමද එන්නේ? දැන් අපේ ජංගම දුරකථනයක් ගත්තාම දැන් මේ ඊසි කෑෂ් වල ස්කෑන් QR කියන ඔප්ෂන් එක තියෙනවා. එතනට ගිහිල්ලා ඒ කියන්නේ ස්කෑන් කරන්න තියෙන්නේ නේද? ඔව්. දැන් ඒකේ තියෙන නම්බර් එක අරගෙන ඉවරයි. ඊට පස්සේ දැන් උදාහරණයක් වශයෙන් මම රුපියල් 100ක ගනුදෙනුවක් කරපුවාම දැන් ඒ
ට්‍රන්සක්ෂන් එක මට දැන් කන්ෆර්ම් කරන්න තියෙන්නේ. සක්ස් ට්‍රන්සක්ෂන් එක කරා ඒත් සමගම තමන්ට SMS එකේන රුපියල් 100ක ට්‍රන්සක්ෂන් එකක් කරා කියලා. සම්පූර්ණ දත්ත සමග. ඉතාලම නැවුම් අත්දැකීමක් තියෙනවා. සහ පහසු අත්දැකීමක් නේද? මේකෙදි මෙහෙම දෙයක් තියෙනවා ජනද. මේකෙදි එකක් තමයි සමහර වෙලාවට ওই නම්බරේ කියනකොට ගමේ මුදලාලිව හරි දැන් මම ඔයාට ට්‍රාන්ස් කරනකොට හරි සල්ලි දානකොට මේ නම්බර එක එන්ටර් කරද්දි වෙන වැරදි පවා අවම වෙනවා. සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මොකද දැන් මේකෙදි අපි ට්‍රාන්ස් කරද්දි මේක පික් කරනවා. තව දෙයක් තමයි දැන් මෙතනදි දැන් මට ඔබට සල්ලි හොමාරු කිරීමක් කරන්න තියෙනවා නම් ඒකේ තව අපි ඔප්ෂන් එකක් දීලා තියෙනවා මයි QR කියලා. ඒ කියන්නේ තමන්ගේම QR එකක්. QR කෝඩ් එකක් ඇති කිරීමේ හැකියාව. මයි QR කිව්වම දැන් මේක තමයි මගේ QR කෝඩ් එක. මා සඳහා මා වෙනුවෙන්ම මට මං වෙනුවෙන්ම වෙන් කරපු ඒ කියන්නේ ඩෙඩිකේටඩ් QR කෝඩ් එකක්. මේක මගේ ඩිජිටල් කෝඩ් එක. ඒ කියන්නේ මගේ මාව ඩිජිටයිස් කරාට පස්සේ මගේ තියෙන සම්පූර්ණ දත්ත ප්‍රමාණය මේකෙදි තමන්ගේ අනන්‍යතාවය පිළිබිඹු කරන එකක් තමයි මේ QR කෝඩ් එක කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ හැඳුනුම්පත වගේ හරියට නේද මේක? අනිවාර්යයෙන්. දැන් මේක උදාහරණයක් විදිහට දැන් බලමු. දැන් මම මගේ Easy Cash ගිනුමේ දැන් මගේ මයි QR කියලා එකක් තියෙනවා මේ තියෙන්නේ. මේ මයි QR මේක මගේ හැඳුනුම්පත. අනිවාර්යයෙන්. ඒතකොට දැන් මෙහෙම කියමු. දැන් මමයි ඔබයි ගනුදෙනුවක් කරන්නට අවශ්‍ය වෙනවා. දැන් ඔබ මට මොකක් හරි අලවි කරනවා වගේම දැන් මම ඔබට මුදල් ගෙවලා මුදල් ගන්නට අවශ්‍යයි. මගේ Easy Cash ගිනුමෙන් මම මේ ගෙවීම කරන්නට අවශ්‍යයි. මට කරන්න තියෙන්නේ මෙච්චරයි. මම මෙහෙම මේ scan QR කියන ඔප්ෂන් එක අරගෙන ඊට පස්සේ කරන්න තියෙන්නේ ජයන්තගේ ෆෝන් එක ළඟට ගිහිල්ලා මේක දැන් ඔව් මේක මෙහෙම කරපු ගමන් එයාගේ ඩීටේල්ස් ටික පික් වුණා මට මෙතන. ස්කෑන් වුණා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ උදාහරණයක් වශයෙන් රුපියල් 100ක් මට යවන්න ඕන නම් එවන්න බා. දැන් රුපියල් 100 ඊට පස්සේ මං PIN එක එන්ටර් කරා. දැන් ට්‍රාන්ස්ෆර් එක කන්ෆර්ම් කරන්න ඕනේ. මං කන්ෆර්ම් කරපු ගමන් ට්‍රාන්සැක්ෂන් එක ගියා. මට SMS එකක් ආවා. ඔව්. මටත් SMS එකක් ආවා. මම ජයන්තගේ ජංගම දුරකථනයට උන්ගේ වොලට් එකට මට SMS එකක් ආවා. මේකේ සඳහන් වෙලා තියෙනවා send money. Now you can withdraw easy cash from any commercial bank, cardless ATMs, receive from කියලා මගේ නම්බර එක දාලා. මගේ 100ක් ආවා කියලා තියෙනවා. එතකොට අර දැන් මේකේ මෙහෙමයි දැන් මේ වැදගත්ම කාරණය වෙන්නේ දැන් අපිට අපි මේ දැනගන්නටයි අහන්නේ මේක. අර මේ QR කෝඩ් කියලා අර කොටු තියෙන මේ කොටුව දැන් ඒක දැන් මම මටත් අනන්‍ය වශයෙන් එකක් ලැබෙනවා වෙළඳ සල් හිමිකාරයෙකුට ඕනෑම පුද්ගලයෙකුට ලැබෙනවා. එතකොට ඒක ස්කෑන් කරලා දැන් මම සපත්තු ගන්න ගියා කියමු. මම සපත්තු ගන්න ගියාම සපත්තු වල විසරෙත් මේ QR කෝඩ් එක ඌටත් අනන්‍ය එකක් තියෙනවා මටත් අනන්‍ය එකක් තියෙනවා. එතකොට මට අනන්‍ය එකක් තියෙනවාම ඒක ස්කෑන් කරලා අපි ඌට මුදල් ගෙවීම කරන්න පුළුවන්. මේ අන්‍යෝන්‍ය ගනුදෙනුව සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. දැන් මෙහෙම අවසාන මිනිත්තු අපිට තාමත් කාලය සීමිතයි. ඔව් දැන් මෙතනදී වැදගත් දේ තමයි දැන් අපි මෙහෙම ළඟේ හිටියත් අපිට වෙනම ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. නමුත් දැන් උදාහරණයක් වශයෙන් අපි රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා කෑවම යාළුව වශයෙන් ඊට පස්සේ අපි බෙදා ගන්නවා සාමාන්‍යයි. ඊට පස්සේ රුපියල් 1300ක් විතර බෙදා ගන්න තියෙනවා නම් අපිට කරන්න ලේසි ක්‍රමය තමයි මෙහෙම ටැප් කරා ට්‍රාන්ස්ෆර් කරා. මුගක් වෙලාවට මාරු සල්ලි ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මුගක් වෙලාවට එක්කෙනෙක් 1500 සතේට ගෙවන්න පුළුවන්. එක්කෙනෙක් 1500ක් දෙයි, එක්කෙනෙක් රුපියල් 1000ක් දෙයි. සමහර වෙලාවට ගෙවන එක්කෙනාට වාසියක් වෙන්නත් පුළුවන්, පාඩුවක් වෙන්නත් පුළුවන්. නමුත් මේකෙදි සමහරවිට සල්ලි තමන් ගාව තියෙන නැති වෙන්න පුළුවන්. මම පස්සේ දෙන්නම් මචං කියන්න පුළුවන්. ඔය වගේ ওই ප්‍රශ්න සෑහෙන निराකරණය වෙනවා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් දේවල් කතා කරන්න තුනත් අපිට මේ විනාඩි 20කට මේ සියලු දේවල් කතා කරන්නට අමාරුයි. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද විස් 24/7 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.